අපේ ලෝකේ මතම තවත් ලෝකයක් තිබෙන බවත් එම ෝකේ තුොළ පෙේතයන් කුම්බාන්්ඩයන් ඉඳගෙන අපට නොයයිකුත් බලපෑම් කරන බවටත් ගැමියන් අතරේ විශ්වාසයක් පවතිනවා. ඉතින් මේවට සාමාන්‍යෙන් කියන නම තමයි අඳුරු බලවේග කෙසේ නමුත් මේ ගැමියන් කියන කටකතා දියුණු සමාජයේ විසින් වැඩිය පිගන්න නෑැ නමුත් විද්‍යාජ්‍යයන් මේ අඳුරු බලවේග පිළිගන්නවකි ුවොත් යාල විශ්වාස කරනවාද. හැබැයිම විද්‍යාජ්‍යයන් කියෙන අන්ඳරු බලවේග සහ ගැමියන් පවසන අඳරු බලවේග කියන්නේ එකක් නෙවේ ඇත්තටම මේක බලවේග

क हमुनත් में බලवेग देखතර याම් යම් संබන්धताාවයන් තියෙන මද කියලා කියන්න අප දන්න ැෑ है मොකද विद्याජන්ටත් में अंदुर බලवेजගञන් ගැන යෙන්නේ තාමත්ම ස सुළු ැनुමක් විතරයි ඉතින් මෙතනदී අපි अंदुर බලවේග විදියට හඳුන්ුවන්නේ अंदुरු පदार्ර්थය सा अंदुरु ශक्තියි विश्व एक वेदීමකට අनුව ප්‍රධාන කොටा හරකට බෙदाාවෙන් කරන්න පුළුවන් එනම් සාमान්‍ය पदार्ර්थය अंदुर පदार्ර්थය सामान්‍ය्य ශक्තිය सा अंदुरु ශक्तिය කියලා सामान්‍ය पदाර්थය කියලා හඳුන්ුවන්නේ අපිට पेन දැනෙන් තිෙන ගන ද්‍රववाय න් නමුත් මේ විදියට පේන්න දැනෙන්න්න තියෙන සාමාන්‍ය පධර්ථයට වඩා වැඩියෙන්. අඳුරු පධර්ථ තියෙන බවට විද්‍යාඥන් පවසනවා. නමුත් මේ අදුරු පධර්ත ආලෝකයේ වැනි විද්‍යුච්චුම්බක තරංග උරාගන්න හෝ පිට කරන්නේ නෑ? ඒ නිසාම දුරේක්ෂවැනි උපකරණනවලට අඳුරු පධර්තය හස්සු කරගන්න බෑ. ඒවගේම තමයි ශක්තියත්. අපි දකින ශක්තිය විදියට ආලෝක ශක්තිය තාපශක්තිය විභෝෂක්තිය විදිට අඳුනාගන්න පුළුව අන් වුුණට මීටත් වඩා ශක්තියක් ලෝකයේ තියෙනවා. ඒකට කියන්නේ අඳුරු ශක්තිය කියලා. අදුරු ක්තිය තමයි විශ්ව ප්‍රසාරණය කරන වේගේ වැඩි කරන්නේ. ඉතින් මේ අඳුර ශක්තිය හෝ අඳුරු පධර්ථ ගැන කතා කරන්න පුළුවන්දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරනුත් අපි මුලින්ම කතා කරන්නේ අඳුරුපධර්ථය ගැන. පදාර්ථ ගැන සැලකුවෝත් සාමා්‍ය පධාර්ථ තින්නේ සියයට පහලවක් විතරයි. නමුත් අඳුරුපධාර්ථ සීයට අසූපහක් පමණ තියෙනවා. ඒකෙන් මබිට තේරෙනවා මේ ලෝකය තුළෙ මේ විශ්වය තුළ ගොඩක්ම තියන්නේ අපිට කිසිසේත්ම ගෝචර නොවන අඳුරුපධාර්ථ කියලා. තින් අපි කලින්කි වව වගේම දුරක්ෂවගේ උපකරණවलට අඳुරुපාර්ථ හසුරගැනීම හැක्याාවක් නෑ. ඒනං කහොමද विद්‍යාජन දැනගත්ते අඳुරरපदाාර්थते කියල දෙයක් තියෙනව කියලා. onර පदाාර්තියන් වි්‍යච්චම්umberක රංග සමග ප්‍රතික්‍රියයක් කලා දැනෙන්නේ නැතිවනාට මේ සතුවතිබෙන ගුරත්වාකාර්ශණය අඳුර පධාර්තියන් තිීන වකි අපිට සාක්ෂි ලබා දෙෙනවා බ්‍රමණ වක්‍ර මූල ධර්මය මගින් එන මන්දාාකිනයක ස්කදය ගණනය කිරීම සහ දීපතිය මගින් මන්දාකිනයක ස්කන්දය ගණනය කිරීම බොහෝ सेන් වෙන सुනා එතොට කෝ මේ අනකොත් ස්kanන්ධයන් මේවා සැඟවිලා තියෙන්න්නේ ඒමත් නැතිना මේවා අත්भූත ස්කන්දයන්ද ඉතින් නනිසාම මේ අඳुර පධර්ථ විදියට නම් කලා අඳුර පදා වල පැවැත්ම තහුරු කරන්න තවත් සාධක විද්‍යාඥයන් විසින් මේ වෙනකොට හොයාගෙන තියෙනවා මන්දා කිනියක බ්‍රමණයද අඳුරු පධාර්තයන් නැති බවට සාක්ෂි සපයනවා. මන්දාකිිනියක් වේගෙන් බ්‍රමණය වෙනකොට මන්දා කිනියේ තරු වේගෙන් එලියට විසි වෙන්න ඕනේ නමුත් මන්දාකිනියක තරු ඒ විදියට ලේසිීන් එලියට විසි වෙන්න නෑැ. ඒම වෙන්න නම් මේකට එලියට විසි නොවී අල්ලාගෙන සිටේ වෙනත් බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒකත් අඳුරු පධාර්ථ තියෙනවා කියලා කියන්න හොඳ සාක්ෂියක් වෙනවා මන්දා කිිනි හා මන්දාකිිනිප කු ක්‍රාකාරිත්වම ගෙනුත් අපිට අඳුරු පධර්ථකෙන සාක්ෂයක් ලබා ගන්න පුළුවන්. මන්දාකිනක තියෙන ස්කන්දය නිසාම අනිවාරෙන්ම ඒව පිටු පසින්තියෙන මන්දාකිනිවලින් විහිදෙන ආලෝක නැමීමට ලක් වෙනවා ඉතින් මේ මන්දාකිනි නිීක්ෂණේදි පෙනේගීෙන් තියෙන්නේ අපි හිතනවට වඩා වැඩියෙන් ආලෝකය මන්දාකිනි අසලින් නැමෙන බවයි මේකත් අඳුරු පධර්තය තිබෙන බවට එක සාක්ෂියයක් ඉතින් මේ විදියට අඳුරු පධාර්ථ තියෙනව කියලා කිව්වට මේවා පවතින්නේ කොමන ආකාරෙන්ද මේවා කවදද ආරම්භූනය කිය හරියට අවබෝධයක් විද්‍යාජන් සතුව නෑ මේ ගැනත් විධ මතිමතාන්තර තියෙනවා හැබැයි සහර විද්‍යාජන්ටනුව මේ අඳුරුපධර්තයන් හැදිල තියන්නේ මහාපිපුරුමත් සමඟයි. කොහොමනත් මීට පරිබාහිර වෙනත් මතය නොත් තියෙනවා ඒ කොහොම වෙතත් විද්‍යාජයන් විසින් අඳුරුපදාාර්ථය කොටස් දෙකට බෙදා දක්වනවා. එනම් සීතල සහ උනුසුම් අඳුරුපදාර්ථ විදිහට. මේ අඳුරුපධාර්ථ ප්‍රධාන වයෙන් මෑජෝස් තේරේ සාබිම් තේරියමගින් අර්ථදක්වලා තිබුණනත් ඒවා ගැඹුරු වැඩි නිසාම මේ වීඩියෝ එකේද පහැදිලි කරන්නේන්නේ හැබැයි තවත් අන්ඳුරු පධර්ථ ගැන රසවත් මති මතාන්තර කහිපයක්ම තියෙනවා. ඒ අතරනුත් පළමු මතේ ගැන කතාකොත් මේ අඳුරු පධාර්තියන් ලෙසට අපිට දැනෙන්නේ විශ්වපුරා පහිටාතිබෙන ප්‍රාථමික කළගුවරයි. මේවා අරම්භ වෙලාතියෙන්නේ මහා පිපුරුමත් සමඟයි. තවත් මතයක් තමයි, මේ අඳුරු පධාර්තයන් ලෙස සැලකෙන්නේ අමතර මානයන් කියන එක. ඒ අනු අපි අත්විදින මානයන් වලට අමතරව පස්වැනි මානය සහ කියල මානයන් වල තමයි මේ අඳුරු පධාර්ථය පිහිටා තිබෙන්නේ. කොහොමනත් මේ වෙනකොට තවත් අුත්මදයකො ඉදිරි ඇ ෙලා තියෙනවා ඒ තමයි ඇත්තටම අඳුරු පධාර්ථ කියල දෙයක් නැහ කියන එක. මෝන් පවසන විදිහට අප ගුරත්තුවාආකර්ශණය තේරුම් මරගෙනතින්නේ වැරදියටට ඔවුන්ට අනු අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාාවවාදයත් යම් යම් වැරදි අඇති අතර අපි අද භාවිතා කරන්න ගුරුත්්‍ර සමිකරණයක් වැරදිී ඒ නිසාම තමයි කොන්ටම් ්‍යාත්‍ර විද්‍යාවවෙ හා සාපේක්ෂතා වාද අතර ගට්ටනයක් පවතින්නේ. කොහොම අරි අඳුරු පධර්තය අනිත් පධාර්තයන් සමඟ කලාතුරකින් අන්තර්පියා දක්වන්න පුළුවන් කියලා විද්‍යාඥ්ඥෝ පවසා සිටිනවා. මෙය නිීක්ෂණයර අදුර. පදාර්ථවල පැවැත්ම තහුරු කරගැනීමට විද්‍යාජන් විසින් පොලෝ මතුපිට සිට කිලෝමීටර් දෙකක් ගැටින් නිරීක්ෂණගාර ඉදි කළත් තවම සාර්ථක නිීක්ෂණයක් ලබා ගැනහැ. මේවා මෙතරම් පොලොවයට ඉදි කරන්න හේතුව තමයි පෘතුවිය මතුපිට යෙන වෙනත් අංශූන් සාමාන්‍ය පධර්ථයක්ත් සමඟ අන්තර් ක්‍රියා දැක්වීම සමහර විද්‍යාජන් මේක වියදම් අධික ක්‍රියාවක් විදියට දක්වමින් පෘතුවිය මතුපිට නිරීක්ෂණගාරයක් ලෙස යොදා ගැනීමට අදහස් කරගෙන සිටිනවා. අඳුරු පධර්ත අංශුවක් ප්‍රෘතුවිය මතුපිට ඇති අශ සමඟ අන්තර්ප්‍රයා දැක්වුවොත් ඒහි ප්‍රතිඵලයක් විදිට පෝටෝනයක් හ නිියුට්‍රෝනයක් නිකුත් වෙන්න පුුවන්. මේ සිදුවීමදී ඒ පරිසරයාවට රසායිනික සංවිතිය වෙනස් වෙනවා. ඒ වගේ මෙහි ප්‍රතිඵලයක් විදිට ඒ අන්ර්ක්‍රියා දක්වන පාශානය මතහෝ ෆොසිලේ මත ශුද්‍ර කැලලයක් අපිට නිරීක්‍ෂණය කරන්න පුළුවන් ඉතින් කලින් කිව්වා වගේම පෘතුවිය මතුපිට තියෙන වෙනත් අංශු සමඟ ප්‍රතික්‍රියා කරලා මේ ප්‍රතිඵල ඇතිවිය හැකි නිසාම පෘතුවිය අභ්‍යන්තරය පවතින වෙනත් ව්‍යාපෘති සඳහා භාවිතා කළ උමං මාර්ග මේ සඳහා භාවිතාකිරරි m विද්‍ය्याජन தீරණே ක තිෙනවා. सी सी वा वा। ෙ හෝ මේ ගැන ලස්සන කතන්දරයක් තියෙනවා නමුත් මේවා පෞද්ගලිවාපය තරම් විශවාස කරන්න නෑ ඒකට හේතුව තමයි සාක්ෂි මධවීම නමුත් සීයට සීයක් මේවා අවිශ්වාස කරන්නත් බෑ. මොකද ගින්නක් නැතිව දුමක් නගන්න නෑැ. ඉතින් ඒ කාරණාවට අනුව අඳුරුපධාර්ථය භාවිතා කල්ලා ප්‍රතිගුරුත්ව බලය නිර්මාණ කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ ඇමරිකාවසා රුසිාව දන්නවා ඔඕුන් මේ රහස ගැනහොයාගෙන තියන්නේෙ හිට්ලර්ගේ විද්‍යාජන්ගේ සටහන් නැසුවෙන් දැන් දෙගොල්ලන්ම මේ ගැන වෙනවෙනම පරිීක්ෂණ කරනවා නමුත් දෙගොල්ලන්ටම මේ තාක්ෂණයේ වැඩිපුර වර්ධනය කිරීමට හැකියාව ලැබලා නෑ. ඒ විශවාසයන්ට අනුව පියාමන පිරිසි විදිහයට අපි අත්දකි න්නෙත් මේ තාක්ෂණයම තමයි. අමතක කරන්න එපා මුලින්ම බැලැස්ටික් මියිල්ලයක් නිර්මාණය කළත් හිටලර් කියලා. ොමනමුත් හිட்ර් පරමාණු බෝම්යක් මුලින්ම හදයි කියලා හිතාගෙන තමයි ඇමරිකාව उनන්ගේ පරමණු බෝම්බය හදන ක්‍රියාවලිය වේගවත් කළේ බොෝ දෙනෙක් පවසන කාණාවක් තමයි හිட்லர் විසින් පරමාණු බෝම්බය හදන්න බැරි එකක් කියලා ඉවත් කලා කියන කාරණාව නමුත් දැන් සොයාගෙන තියෙන කරුණු කාර්ණාවල් අනුව හිட்ලர் විසින් අඩුමතර්ම පරමාණු බෝම්භ තුணක්වත් අත්හදා බලා තිබෙනවා ඊට විධ සාක්ෂිित ලැබලා තිෙනවා ඉන් පස්සුව ඔහු විසින් නීත් වඩා සුපිරි ආයුධ නිර්මාණය කිරීමට උත්සාදරලා තියෙනවා ඒ අत्रा ගතයට කාලය හහා ගමන් කලහෙැකි න්ත්‍රයෙකුත් තිබෙ තිෙනවා ඉතින් නැතකොට හිටලර් හොම මේ වකේ දෙයක් කළේ ඉතින් ඒ ගැන අපි ඉදිරි වීඩියෝකදි කතා කරන්න බලාපොත්තු වෙනවා. එතින් මේහ සම්බන්ධ ඔයාදන්න දේවල් තියෙනවනම් ඒවා අනිවාරෙන්ම පාලින් කමෙන්ට කරන්න අමතක් කරන්නපා මොකද මේ කරුණුකාරණ ගැන උන්ද වෙනයට ඒක ගොඩක් වැදගත් වේවි. එති මේ ීඩියෝ ගැත් ඔබේ අදහස අනිවාරෙන්ම පාලින්කමෙන්ට කරන්න අමතක් කරන්නපා අපි මේගේ මලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොත්වෙන් අදට සමෝරගෙන අන්නට තමයි සූදානම් වෙන්නේ යා තාමත් අපේ චැල් එක සබස් subscribeයිබ කරනත්ත වාරෙන්ම පාලින්තින රත්තු පාඩ ට්න ඔබ බස්කයිබ කන්න ඒවගේ පුංි බෙල්ලයිකන්න ි කරොත් අපිියොලති ීඩියෝවත් ධාපු ගමන් යාලඟට ගෙන්න්න ගැනීමේ හැකියාව තිෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු සියලුම දෙනාට සබභදවසාක්.